LTTE සංවිධානයේ හිටපු ජාත්‍යන්තර අවිසැපයුම් කරු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි කුමරන් පద్මනාදන් නොහොත් KP අතරංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසilla ජනතා විමුක්ති පෙරමුණ අභියාචනා අධිකරණයට පෙත් සමක් ගොනු කරනු ලැබුවේ පසුගිය 19 වෙනිදායි. එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ පොලිස්පතිවරයා, යුද හමුදාපතිවරයා සහ ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසක්. එම පෙත්සම අද අභියාචනා අධිකරණ විනිසුරු HMD නවාස් සහ විජිත් මලලගොඩ යන මහතුරුන් හමුවේ විභාගයට ගැනුණා. එහිදී අධිකරණයේ නීතිපතිවරයාට නියෝග කර තිබුණේ KP අත්අඩංගුවට ගැනීම හෝ ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ පෙබරවාරි මස 5 දින අධිකරණයේ හමුවේ කරුණු වාර්තා කරන ලෙසයි. පෞගේ රජය මාධ්‍යවලට හෙළිදරව් කරා KP සතුව නැව් තිබුණා, පාස්පෝර්ට් 17ක් තිබුණා, රත්තරම් බඩු තිබුණා. ඒවගේම අවි ජාවාරමේ යෙදුණා කියලා. ඒ චෝදනාවමත් තමයි අපි ඉදිරිපත් කළේ. මේ අතර KP නඩු පැවරීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණ මෙලෙස අදහස් පළ කළා. කොටි ජාත්‍යන්තර ජාලය හතරකට කැඩුණා. මේ හතරකට කැඩුනේ KP ශ්‍රී ලංකාවට ගෙනීමෙන් පසු. අපි විශ්වාස කරනවා මේක ඉතා සැලසුම් සහගතව. ඔහුව විවෘත අධිකරණයට ගේන්න කියලා කියන්නේ KP සමග දියත් කරලා තියෙනවා නම් බුද්ධ්‍යංශ මෙහෙයුම්. ඒ බුද්ධ්‍යංශ තොරතුරු හෙළිදරව් කිරීමේ පරමාර්ථයෙන් තමයි මේක මේ කරන්නේ. මේකේ අතුරු ඵලය පැහැදිලිවම සිද්ධ වෙන්නේ ඩයස්පෝරාවේ ඌමනාව ඉෂ්ට කිරීමක් තමයි මෙතන අනිවාර්යයෙන් සිද්ධ වෙන්නේ. මේකට ඩයස්පෝරාවේ ඌමනාව කියලා බොරු අවලාද ගහන්න හදනවා. ඇත්තටම ගත්තොත් KP කට ඇරියොත් රාජපක්ෂ පවුල KP ව පාවිච්චි කරලා පවත්වගෙන ගිය නීති විරෝධී ජාවාරම් හා ඒ පවුල වටා හිටපු ගජමිතුරු කණ්ඩායම, ඔය වීරවංශල වගේ ගජමිතුරු කණ්ඩායම සුරසැප විඳින්න KP ගේ සම්පත් පාවිච්චි කරාද කියන එකත් හෙළිදරව් වෙනකොට කාගේ කාගෙත් පැටිකිරි එළි වෙනවා. ඒකට බය තමයි ඔවැනි කතා කියන්නේ. ඉතා පැහැදිලි ජවිපේ අද දඩයම් බල්ලගේ භූමිකාව ඉටු කරනවා. වික්‍රමසිංහ මහත්තයා උසි හපපිය කියපු ගමන් දිසානායක මහත්තයා ගෝලයෝ ටික ඔක්කොම යවනවා අල්ලස් කොමිසමටයි අරහෙටයි බේටයි ගිහිල්ලා හපපන් කියලා. එනිසා අද ඉතිහාසයේ ජවිපේ දඩයම් බල්ලගේ භූමිකාව ඉටු කරන තැනට තල්ලු වෙලා ඉවරයි.